COVID-19 වෛරසය ආසාදනය වීමෙන් මිය යන පුද්ගලින්ගේ සිරුරු සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් භූමදානය කිරීමේ ගැටලුවක් නොමැති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා. එම සංගමයේ සභාපතිත්වය දරන්නේ විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මියයි. පුද්ගලයෙකු මිය ගිය පසු PCR පරීක්ෂණයෙන් COVID-19 වෛරසය ශරීරගත වී ඇති බවට වාර්තා වුවත් දේහයෙන් වෛරසය ව්‍යාප්ත වීමේ හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දී තිබෙනවා. සංගමය මේ බව සඳහන් කර ඇත්තේ පසුගිය 31 වෙනිදා විශේෂඥයින් සමග පැවැත් වූ සාකච්ඡාවකින් අනතුරුවයි. දැනට පවතින විද්‍යාත්මක දත්ත පදනම් කරගෙන පමණක් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. COVID-19 ආසාදනය වන්නේ ශ්වසන මාර්ගයෙන් පමණක් වන අතර කුස සහ බඩවැල් ආශ්‍රිත පද්ධතිවලින් මෙම වෛරසය ආසාදනය වීමක් මින් පෙර කිසිදු අවස්ථාවක වාර්තා වී නොමැති බව වෛරසයට ජීවත් විය හැකි ජීව ශෛලියක් තුල පමණක් බැවින් එයට මෘතදේහයක් තුල සැලකිය යුතු කාලයක් ජීවත් වීමට ඇති ඉඩකඩ ඉතාමත් අල්ප බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී PCR පරීක්ෂණයකින් අදාළ පුද්ගලයා ආසාදිතයෙකු වීම මත ඔහුගෙන් තවත් අයෙකුට වෛරසය ආසාදනය විය හැකි බවට නිගමනය කළ නොහැකි බව COVID-19 ආසාදිතයින්ගේ මල මුත්‍රා ආදී ජල පද්ධතියට එක්වීමෙන් සිදු විය හැකි හානිය දේහ මිහිදන් කිරීම තුලින් නැති විය හැකි අපවිත්‍රතාවකට වඩා දැඩි ලෙස බරපතල බව මෙම වෛරසයේ කොටස් භූගත ජලය තුල මීට පෙර සොයාගෙන ඇති නමුත් එමගින් බෝ වී ඇති අවස්ථා කිසිවක් වාර්තා වී නොමැති අතර දීර්ඝ ලෙස අධ්‍යයනයට ලක් වූ මෙවැනිම වෛරස වන ඉන්ෆ්ලුවෙන්සා හා SARS වෛරසද මේ ආකාරයෙන් ආසාදනය වීම පිළිබඳව කිසිදු සාක්ෂියක් නොමැති බව ඩෙන්මාර්කයේ කොවිඩ් හේතුවෙන් මරා දැමුණු මුගටි විශේෂයින් විශාල ප්‍රමාණයක් මිහිදන් කර නැවත ගොඩට ගැනීමට සිදු වූයේ එරට භූගත ජලය දූෂණය වීමක් නිසා නොවන බවත් එම මුගටි විශේෂයේ මල සිරුරු දිරාපත් වීම නිසා ඇති වූ නයිට්‍රජන් අපද්‍රව්‍ය නිසා ඒ ආසන්නයේ පිහිටි ජල මූලාශ්‍ර අපවිත්‍ර වීම සිදු ඇති බව ජලය මාර්ගෙන් විශාල වශයෙන් ව්‍යාප්ත වන කොලරාව වැනි රෝගයකදී වුවද එය ආසාදිතව මියගිය අයගේ සිරුරු මිහිදන් කිරීමට සෑම විටම ඉඩ ලබා දී ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දී තිබෙනවා.